සුබ දවසක්. ගොඩක් කට්ටිය මේ දවස්වල මගෙන් අහන ප්‍රශ්නයක් තමයි වීඩියෝ බලලා එහෙම සල්ලි හොයන්න මෙතඩ් එකක් නැද්ද? ඇයි මොකද ගොඩක් කට්ටිය වීඩියෝ බලලා සල්ලි හොයන්න පුළුවන් මෙතඩ් ගැන කතා කරද්දී ඇයි ඔයා විතරක් වීඩියෝ බලලා සල්ලි හොයන්න පුළුවන් මෙතඩ් කතා කරන්නේ නැත්තේ? හරි. ඔකට සොලියුෂන් එකක් විදිහට එන්නකෝ මේ වෙබ්සයිට් එකට. මේ වෙබ්සයිට් එක ඇතුලේ ඕනතරම් වීඩියෝස් තියෙනවා. මේ වීඩියෝස් වලට බලන්න පුළුවන්. වීඩියෝ එකක් බලනවට මේ වෙද්දි නම් ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 135යි 711ක් තමයි වීඩියෝ එකට ගවන්න. මහලොකු දේවල් උත් නැහැ. වීඩියෝ එකට ක්ලික් කරලා පස්සේ රීඩිරෙක්ට් වෙනවා මේ පේජ් එකට. මේ පේජ් එක ඇතුලේ තියෙන්නේ YouTube එකේ වීඩියෝ එක. මේ වීඩියෝ එක අගින් නම් මුලට ඔයාලට බලන්න තියෙන්නේ. බැලුවට පස්සේ බලලා කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට රුපියල් 135යි 711ක් ඔයාට ගෙවනවා. ඕනතරම් වීඩියෝස් උත් තියෙනවා. ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්නත් පුළුවන්. එතකොට මේ වෙබ්සයිට් එක ඇතුලේ ඔයා බලලා හොයන සල්ලි නෝ ඉෂු. මේ වෙද්දී ඔයාට පේනවා ඇති ඩේලි පේ අවුට් කරලා තියෙනවා. අද 19 වෙනිදා 18 වෙනිදාත් මේකේ පේ අවුට් කරලා තියෙනවා. මේ විදිහට ඩේලි පේ අවුට් කරනවා ඔයාගේ ඈර්නින් එක. ඔයාගේ ඈර්නින් එක ඔයාට පේ අවුට් කරනවා නම් නෝ ඉෂු. ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එක ඇතුලේ ඇවිල්ලා වීඩියෝස් බලලා ඈර්න් කරන්න. හරි. පළවෙනි කන්ඩිෂන් එක වීඩියෝස් බලලා ඈර්න් කරන්න ඕනේ. හරි. මේ වීඩියෝ එක ඉවර වෙනකන් අනිවාර්යෙන් බලන්න. ඒ මගේ පළවෙනි කන්ඩිෂන් එක. අපි කතා කරමු මේ වෙබ්සයිට් එක ගැන. මේ වෙබ්සයිට් එක ඇතුළේ තියෙන ඇත්තටම වීඩියෝස් බලලා ඈර්න් කරන්න. මොකද්ද මේ වෙබ්සයිට් එක? හරි. ඒ වෙබ්සයිට් එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා චුට්ටක් මතක් කරන්න ඕන. වීඩියෝ එඩිටින් මාස්ටර් කෝස් එකේ ඩිස්කවුන්ට් එක කන්ටිනියු වෙනවා මේ මාසේ 22 වෙනිදා වෙනකන්. වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මෙන්න මේ වීඩියෝ එඩිටින් මාස්ටර් කෝස් එකේ ඩිස්කවුන්ට් ලින්ක් එක. තාමත් වීඩියෝ එඩිටින් මාස්ටර් කෝස් එකට ජොයින් වුණේ නැති කෙනෙක් නම් අවස්ථාවක් තියෙන මේ මාසේ 22 වෙනිදා වෙනකම් මේ මාස්ටර් කෝස් එකේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එක යනවා. ඔයාලට කැමති නම් පුළුවන් අද ඇවිල්ලා ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට මේ මාස්ටර් කෝස් එකට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඩිස්කවුන්ට් ලින්ක් එක යූස් කරලා ජොයින් වෙන්න. ස්පෙෂලි ඒක ඒ විදිහට මතක් කරන ගමන්. හරි. මම මේක A2Z කතා කරනවා. මේගන් A2Z කතා කරන්න ඉස්සරින් අද ස්පෙෂලි කතා කරන්න ඕන දෙයක් තමයි මම හිතනවා මේ වෙද්දී ඔයාට Facebook account එකක් ඇති. හරි. ඔයාට Facebook account එකක් තියෙනවද? නියමයි. Facebook account එකක් තියෙනවා නම් Facebook එකෙන් අද මම ඔයාට genuine විදිහට සල්ලි හොයන්න පුළුවන් method එකක් කියනවා. genuine විදිහට. හරි. ඔයාට තියෙන Facebook account එකනේ. එන්නකෝ Facebook එකට. Facebook එකට ඇවිල්ලා search කරන්න පළවෙනි terms එක. පළවෙනි ටර්ම්ස් එක තමයි ෆර්නිචර්ස්. Facebook එක ඇතුලේ ඔයාලට බිස්නස් එකක් ඕපන් කරන්න ඕනේ කියලා හිතේ තියාගෙන ඉන්නවා නම් මොකද ලංකාවේ ගොඩක් කට්ටියන්ට තියෙන එකම social media network එක තමයි Facebook එක. ඊට එහා සමහර විට ගොඩක් කට්ටිය social media use කරන්නේ නැහැ. Facebook එක අතේනේ no issue. Facebook එක අතේ නම් ඔයා මේ වෙද්දී ඔයාගේ රෙසිඩෙන්සි එක ලංකාවේ මොන ඒරියා එකද කියන මම දන්නේ නැහැ. හැබැයි නමුත් ඔයාගේ ඒරියා එකේ මේ වෙද්දී wood working තියෙනවා නම් එහෙම නැත්නම් furnitures මේ වෙද්දී සමහර විට ඔයා මේ වෙද්දී මොරටුව වෙන්න පුළුවන් නැත්නම් මොනා හරි පාට් එකක් වෙන්න පුළුවන් ලංකාවේ. කොහොම නමුත් ඔයාගේ ඒරියා එකේ මේ වෙද්දී furnitures තියෙනවා නම් චුට්ටක් search කරලා බලන්න furnitures කියලා Facebook එකේ. Facebook එකේ furnitures කියලා search කරාට පස්සේ ලොකු group ප්‍රමාණයක් එවි, ලොකු pages ප්‍රමාණයක් එවි, ලොකු post ප්‍රමාණයක් එවි. Practically ගිහලා search කරලා බලන්න. search කරලා බැලුවට පස්සේ ඔයාට ఐడెంటిఫై වෙනවා නම් opportunity එකක්. ඒ opportunity තමයි Facebook එක ඇතුලේ furnitures අපිට sale කරන්න පුළුවන් කියන opportunity ඔයාට ఐడెంటిఫై වුණා නම් අදින් පස්සේ use කරන්න පුළුවන්. furnitures තියෙනවා නම් Facebook එක ඇතුලේ high demand එකක් තියෙනවා furnitures වලට. චුට්ටක් search කරලා බලන්න. search කරලා බලලා මොනවද තේරුන්නේ නැත්නම් comment කරන්න. මම මේ කියන opportunities ඔයාට Facebook එක ඇතුලේ අද ඔයාට හොයා ගන්න පුළුවන් වේවි. ලොකු දේවල් නැහැ. දෙවිනට ඔයා ගිහිල්ලා search කරන්න. මේ දවස්වල එන්නේ season එකනේ. මේ එන්නේ festival season එක. මේ festival season එක ඇතුලේ අනිවාර්යෙන් apparel මේ වෙද්දී ලොකුවටම apparel business එක වෙනවා. apparel business එක වෙනවා නම් online business කියලා ලොකු දේවල් නැහැ. හොඳට මතක තියාගන්න එන opportunity අපි use කරන එක තමයි online business එක. online කියන business එක කියන්නේ අපේ market place එක physical place එක නෙමෙයි තියෙන්නේ virtual space එක ඇතුලේ තමයි අපේ market place එක තියෙන්නේ. හරි. මේ වෙද්දී apparel චුට්ටක් ගිහිල්ලා බලන්න පොඩි කට්ටියන්ගේ apparels. එහෙම නැත්නම් මේ වෙද්දී Facebook pages කීයක් true
ෂෙයා වෙනවද පාට ගිහිල්ලා බලන්න පුළුවන් දෙවෙනි ඔපචුනිටිය තුන්වෙනි ඔපචුනිටිය තමයි ටොයිස් මම කිව්වා ෆෙස්ටිවල් සීසන් එක ඉන්නේ ෆෙස්ටිවල් සීසන් එක ඇතුලේ අපි ගන්න ඕන වෙලාවේදී අපි යූස් කරන්න ඕන ටයිම් එකේදී ඔපචුනිටි යූස් කරේ නැත්නම් පාස් වෙනවා ඔපචුනිටි පාස් වුණාට පස්සේ අයියෝ මම මේක හිතුවනේ කියලා තේරුමක් නැහැ ඔපචුනිටි පාස් වෙන්න කලින් අපි ඒකේ අනිවාර්යෙන් යුටිලයිස් කරන්න ඕන යුටිලයිස් එහෙම නැත්නම් ප්‍රයෝජනෙට ගන්න ඕන ප්‍රයෝජනෙට ගන්න ඕන වගේම ඊළඟ කැටගරිය තමයි Facebook එක ඇතුලේ සර්ච් කරන්න ටොයිස් ටොයිස් මේ වෙද්දී කිලෝ ගණන් වලට ගන්න ඇති වාට චුට්ට සර්ච් කරලා බලන්න කිලෝ ගණන් වලට ඕන තරම් ටොයිස් ගන්න තියෙනවා කිලෝ ගණන් වලට ගන්න ටොයිස් අපිට 1x1 එහෙම නැත්නම් සිංගල් අයිටම් එකක් විදියට අපේ Facebook page එක ඇතුලේ එහෙම නැත්නම් Facebook group එක ඇතුලේ එහෙම නැත්නම් Facebook එක ඇතුලේ අපිට සේල් කරන්න opportunity එකක් හදලා තියෙනවානේ චුට්ට සර්ච් කරලා බලන්න මම මේ කියන terms toys toys කී දෙනෙක් සර්ච් කරනවද Facebook pages එහෙම නැත්නම් තමන්ගේ profile එක හරහා කී දෙනෙක් මෙන්න මේ toys sale කරනවද ඒ වගේම category එකක් තමයි book පොඩි කට්ටියන්ගේ book චුට්ට සර්ච් කරලා බලන්න book sale කරන කට්ටිය ගොඩක් ඉන්නවා ඒ වගේම එක book එකක් අපි හදාගත්තා නම් එහෙම නැත්නම් මම දැක්ක පොඩි ගණන් වලට books ගන්න තියෙනවා හැබැයි නමුත් ඒවා අපිට 1x1 එමන් නැත්තම් අපි ගත්තාට පස්සේ සෙට් එකක් අපිට ගන්න පුළුවන් වේවි පොඩි ගාණක් ඇතුලේ හැබැයි නමුත් ඒ සෙට් එකේ 1x1 අපිට සේල් කරන්න පුළුවන් වේවි හැබැයි මේ වෙද්දී සේල් කරනවා ගිහිල්ලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඔන්ලයින් බිස්නස් කියලා ලොකු දේවල් කරන්න යන්න ඕනේ නෑ ඔන්ලයින් බිස්නස් එක තමයි ඔයාගේ සෙලින් බිස්නස් එක සෝෂල් මීඩියා ඇතුලට ගේන එක ඒක තමයි ඔන්ලයින් බිස්නස් එක ඔන්ලයින් බිස්නස් එක චුට්ටක් ගිහිල්ලා බලන්න සර්ච් කරලා බලන්න මම මේ කියනවට අද චුට්ටක් සර්ච් කරලා බලන්න මේ වගේ කිඩ්ස් අයිටම් එහෙම නැත්නම් කිඩ්ස් බුක් කොච්චර ලොකු ප්‍රමාණයක් Facebook එක තුරු සේල් වෙනවද කියලා. ඔය ඔන්ලයින් බිස්නස් එකක් ඇතුලේ සල්ලි හොවන්න බෑයි කියද්දි ගොඩක් කට්ටිය ගෙදරින් නම් මෙහෙම නැත්නම් ගෙදරින් නම් පොඩියට පණන් අරන්. ලොකුවට මේ බිස්නස් එක එහෙම නැත්නම් එක්ස්පෑන් කරන්න නැද්ද කියලා චුට්ටක් හොයලා බලන්න. මම කියන්නේ ටර්ම්ස් එක තමයි කිඩ්ස් බුක්. ඒ වගේම සවාට් සර්ච් කරන්න ඔයා මේ වෙද්දී එහෙම නැත්නම් නිව් බෝන් එහෙම නැත්නම් අලුතෙන් උපදින කට්ටියන්ට මේ වගේ පොඩි පොඩි අයිටම් එහෙම නැත්නම් අපි කියමුකෝ මේ වගේ පොඩි සපත්තු එහෙම නැත්නම් මේ වගේ පොඩි කැප්ස් ඔයාට බැයිද හදන්න මේ වගේ හදන කට්ටියක් ඉන්නවා මේ වගේ ඒවා අපිට ඕන තරම් අඩුවට ගන්න පුළුවන් ප්ලේසස් උත් තියෙනවා ඔයා කැමති නැද්ද මේ වගේ පේජ් එකක් කරන්න පේජ් එකක් කරොත් මාරම ඉන්කම් ඔපචුනිටීස් ගොඩක් අපිට හදන්න පුළුවන් දන්නවා අද ඔයා ගිහිල්ලා සර්ච් කරලා බලන්න ඔයාට ඔපචුනිටියක් තියෙනවද කියලා ඔයා චුට්ටක් හොයලා බලන්න මම මේ කියන කැටගරිය එක ඇතුළේ ඔයාලට පේනවා ඇති මේ තියෙන කැටගරිය ඇතුලේ මේ එකක් කී 2750යි හැබැයි නමුත් මේ වගේ කිට් එකක් ඔයාලට හදන්න එච්චර කොස්ට් වෙන්නේ නැහැ මම දැනුවත් වෙනවා මොකද මේ වූල් නූල් එක්ක මේ එහෙම නැත්තම් මේ ප්‍රොඩක්ට් එක හදන්න ඕන මෙච්චර ලොකු කොස්ට් එකක් යන්නේ ඔබරෙම 500ක කොස්ට් එකක් ගාවි 1250ක් විතර මේකේ ප්‍රොෆිට් එහෙම නැත්තම් 1500ක් විතර ප්‍රොෆිට් 100-300ක් ප්‍රොෆිට් නේ චුට්ටක් හොයලා බලන්න මේ බිස්නස් එක Facebook pages තරහා ලොකු බිස්නස් ප්‍රමාණයක් මේ වෙද්දී රන් වෙනවා ගොඩක් කට්ටිය හිතනවා ඔන්ලයින් බිස්නස් කියලා ලොකු දේවල් කරන්න හැබැයි නමුත් ඔන්ලයින් බිස්නස් එක ඔයාගේ අතේමයි තියෙන්නේ ඇයි ෆෝන් එක අතේ නේ තියෙන්නේ ඔයාගේ Facebook එක තියෙනවා නම් ඕකෙන් pages ඕන තරම් හදන්න පුළුවන් නම් ඕන තරම් ඔඩියන්ස් එකක් අපිට ටච් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ ඇයි ඒක කරන්නේ නැත්තේ එහෙම නැත්තම් ඒක හරියන්නේ නැද්ද ඒක තමයි බිස්නස් එක ඔන්ලයින් බිස්නස් කියන කන්සෙප්ට් එක චුට්ටක් ඩෙන්ටිෆයි කරගන්නකෝ ගිහිල්ලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ගැජට්ස් පොඩි පොඩි ගැජට් එහෙම තියෙන්නේ සාමාන්‍යයෙන් කොළඹ ඉන්නවා නම් එහෙම නැත්තම් මේ වෙද්දී ටවුන් ඒරියා එකක් ඉන්නවා නම් පොඩි ගැජට් හොයාගන්න පුළුවන් ඇත්තටම කිලෝ ගණන් වලටත් ගැජට් හොයාගන්න පුළුවන් මම දැනුවත් වෙනවා ගැජට් හොයාගන්න පුළුවන් නම් ඇයි ඔය ගැජට් එකක්ම් එන්නේ නැත්තේ Facebook එකට මම දැනුවත් වෙනවා ඔපචුනිටි තියෙනවා ගොඩක් කට්ටි ඔපචුනිටි යූස් කරන්න දන්නේ නැහැ පොඩි ගැජට් ඕන තරම් තියෙනවනේ හොයාගන්න පොඩි ගානකට ඒ ගැජට් හරියට අපි ප්‍රසන්ට් කරනවා නම් හොඳට මතක තියාගන්න ගැජට් එක එහෙම නැත්නම් ඔයා තෝරගන්න ප්‍රොඩක්ට් එක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්ද කියන එකේ රෙස්පොන්සිබිලිටි එක ඔයාට කවදාවත් ඔයා කස්ටමර්ට එහෙම නැත්නම් ඔයාගේ ඔඩියන්ස් එකට කවදාවත් බොරුවක් කරන්න එපා මේ බිස්නස් කියන ෆීල්ඩ් එක ඇතුලේ ඔයාට සර්වයිව් වෙන්න බෑ බොරුවක් කරොත් කවදාවත් වැලියු ගන්න නැතුව වැලියු එකක් ප්‍රොවයිඩ් කරන්න ලැහැත්ති වෙන්න එපා එහෙම වුණොත් ඔයාට ගමනක් නෑ මේ බිස්නස් ෆීල්ඩ් එකේ හොඳට ඒ දිකත් මතක තියාගන්න ඒ වගේම පොඩ්ඩක් සර්ච් කරලා බලන්න
එමනත්තම් මම කියවන සීසන් එක සීසන් අපි එන සීසන් එක අපි අනිවාර්යෙන් ඩෙන්ටිෆයි කරගන්න ඕන සීසන් එක ඇතුලේ මේ සීසන් එකේ මොකක්ද වෙන්නේ එහෙම නැත්නම් මේ කියන ෆුඩ් කියන කැටගරි ඇතුලේ මේ සීසන් එකේ කොච්චර ලොකු ඩිමාන්ඩ් එකක් ඇති වෙනවද හරි ෆුඩ් වලට රිලේටඩ් වෙන විදිහට අපි කියමුකෝ කේක් ටූල් මම මෙතනද කේක් ටූල් ගැන කතා කරාට මේකට රිලේටඩ් වෙන විදිහ ඉක්විප්මන්ට්ස් තියෙනවා එහෙම නැත්නම් මේකට රිලේටඩ් වෙන විදිහේ මැටීරියල්ස් තියෙනවා රෝ මැටීරියල් ඒව අපිට මේ ටයිම් එක ඇතුලේ හයි ඩිමාන්ඩ් එකක් එනවනේ හයි ඩිමාන්ඩ් එකක් එනවා වගේම දැන් ගොඩක් කට්ටිය පුරුදු වෙලා ඉන්නේ හරි ගෙදරට එහෙම නැත්නම් අපිට පුළුවන් නම් කෑෂ් ඔන් ඩිලිවර් සර්විස් එකක් පටන් ගන්න ගොඩක් කට්ටිය කැමති ගොඩක් කට්ටිය දැන් ටවුන් වලට යන්න කැමති නැහැ ට්‍රෙන්ඩ් එක ඩෙන්ටිෆයි කරගන්න ලංකාවත් ඒ ට්‍රෙන්ඩ් එකට මේ වෙද්දී ෂිෆ්ට් වෙනවා ගොඩක් කට්ටිය කැමති ගෙදරට බඩු ටික ගෙන්න ගන්න තියෙනවනම් හැබැයි ලොකුම ප්‍රශ්නේ තමයි ලංකාවේ තියෙන හැබැයි සමහර විට ප්‍රොඩක්ට් එකේ ක්වොලිටිය ආෆ්ටර් සේල් සර්විස් එක නැතිකම. ඔයාට පුළුවන් නම් ප්‍රොඩක්ට් එක හරි ප්‍රොඩක්ට් එකක් හරි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් වගේම ආෆ්ටර් සේල් සර්විස් එක හොඳට දෙන්න. මේ මාකට් එක තප්පරයක් ඇතුළ අල්ලන්න පුළුවන්. ලංකාවේ ගොඩක් කට්ටිය කැමති නෑ කස්ටමර් සර්විස් එකට. ලංකාවේ ගොඩක් කට්ටිය කැමති නෑ ආෆ්ටර් සේල් සර්විස් එකට. හැබැයි ඒ හේතුව මතම සමහර විට ලංකාවේ මේ ඔන්ලයින් බිස්නස් කියන ෆීල්ඩ් එක එහෙම නැත්නම් ඔන්ලයින් සෙලින් කියන මෙන්න මේ කන්සෙප්ට් එක ගැන බිලීව් කරන්නේ නැහැ. හැබැයි නමුත් අපිට පුළුවන් නම් හොඳ කස්ටමර් සර්විස් එකකුත් එක්කන් මේ ප්‍රොඩක්ට් එක කස්ටමර් කෙනෙකුට ඩෙලිවර් කරන්න මාර ඔපෂුනිටියක් තියෙනවා. මම දැක්කේ. මම නිකන් මේ Facebook එකේ ඉන්නක මම දැක්ක ඔපෂුනිටිය මම මේ කියන්නේ. ඔපෂුනිටිය වගේම ඔයා මේ වෙද්දී පොඩි ප්ලාන්ට්ස් එහෙම නැත්නම් පොඩි මේ වෙද්දී ඔයා සමහර විට ගෙදර මල්ලව ගව කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලේඩිස්ලා කරන ජොබ් එකක්. එහෙම නැත්නම් ලේඩිස්ලාගේ ප්‍රියතම වැඩේ තමයි මල්ලව ගව කරන එක. ඇයි ඔය මල්ලව ගව කරන එකට ඩිමාන්ඩ් එකක්, හයි ඩිමාන්ඩ් එකක් ඔයාට හදන්න පුළුවන්. ඇයි කී දෙනෙක් ඇවි ලෝක ගමේ කී දෙනෙක් මේ වෙද්දී මල් එහෙම නැත්නම් මේ වෙද්දී විකුණනවද? සමහර විට වාහනයකින් ගෙනල්ලා විකුණනවා ඩෝ ටු ඩෝ ඇවිල්ලා. හැබැයි ඩෝ ටු ඩෝ ඇවිල්ලා විකුණන එකම අපිට කරන්න බැයිද අපේ ගෙදර මෙන්න මේ කන්සෙප්ට් එකත් එක්කන්? මම කියන්නේ හයි වෝත් කස්ටමර් බේස් එකක් වට ටච් කරන්න පුළුවන්නේ හයි වෝත් කස්ටමර් බේස් එක. මම කියන්නේ ඔපෂුනිටිය තියෙනවා. ඔපෂුනිටිය තියෙනවා. ඇයි මේ වගේ හෑන්ඩ් ක්‍රාෆ්ටින් කරන්න මම හැමදාම කියන හෑන්ඩ් ක්‍රාෆ්ටින් කරන්න පුළුවන් කොච්චර ලොකු කට්ටියක් අපිත් එක්කන් ඉන්නවද? ඇයි ඔයගේ හෑන්ඩ් ක්‍රාෆ්ට් එක ඔයා සේල් කරන්නේ නැත්තේ? ලැජ්ජයිද? ලැජ්ජා වෙන්න හොරකම් කරන්න. ඒ අරන් කිසිම දෙයකට ලැජ්ජා වෙන්නපා. ලැජ්ජා වෙන්න හොරකම් කරන්න. අපේ ගොඩක් කට්ටිය ලැජ්ජා වෙන්නේ නැත්නම් හොරකම් කරන්න. ඒක තමයි ලංකාවේ මේ තියෙන සිටුේෂන් එකේ මේ විදිහට තියෙන්නේ. ඇයි ගොඩක් කට්ටිය? එහෙම නැත්නම් පොඩි තැන ඉඳන් ලොකු තැනට වෙනකන් ලංකාවේ ගොඩක් තැන්වල තියෙන හොරකමනේ. ඒ සිටුේෂන් එක මත සමහර විට අපිට කිසිම දෙයක් බිලීව් කරන්න බැරි ටයිම් එනවා. හැබැයි no issue. අපි මේක ඇතුලේ හරියට දෙයක් කරන්න. මම කියන්නේ හරියට කියන්නේ මේකයි process එක. මම මේ කිව්ව කැටගරිස් දෙකක්. මම මේ කිව්වේ මට හිතුන කැටගරි. සමහර විට මේට වඩා හොඳ කැටගරිස් තියෙනවා. හොඳ කැටගරිස් දෙකක්. ඔයා ආවොත් Facebook page එක, ඒ වගේම Facebook group එක, ඒ වගේම ඔයාගේ profile එක optimize කරලා මෙන්න මේ Facebook කියන මෙන්න මේ market place එකට, එහෙම නැත්නම් Facebook කියන මෙන්න මේ social media network එකට. මම ඇයි බං ස්පෙෂලි මෙතන Facebook එක කතා කරන්නේ? reason එක තමයි ලංකාවේ ගොඩක් කට්ටිය දන්න එකම network එක Facebook එකනේ. වෙන network ලංකාවේ ගොඩක් කට්ටිය use කරන අඩුයි. ලංකාවේ ගොඩක් කට්ටිය යූස් කරන අඩු වගේම මම දැක්කේ ඔපෂුනිටියක් තියෙනවා. මාරම ලොකු ඔපෂුනිටියක් තියෙනවා මෙන්න මේ Facebook එක through සෙලින් process එකට යන්න. චුට්ටක් හොයලා බලන්න. චුට්ටක් හොයලා බලන්න වගේම අනිවාර්යෙන් මේ terms ටික මතක තියාගන්න. ඔයා ප්‍රොඩක්ට් එකක් සප්ලයි කරනවා නම් අනිවාර්යෙන් ඒ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටිය ගැන ඔයා ගැරන්ට් කරන්න. ක්වොලිටිය ගැන ගැරන්ට් කරනවා වගේම ආෆ්ටර් සේල් සර්විස් එක. ඔයා ප්‍රොඩක්ට් එක සේල් කරාට පස්සේ ලංකාවේ ගොඩක් කට්ටිය අනේ මේ සේල් වුණාට පස්සේ අපිට වැඩක් නැහැ කියන තැන ඉන්නවා. හැබැයි නමුත් ආෆ්ටර් සේල් සර්විස් එක තමයි ඔයාගේ බිස්නස් එකේ සර්වයිවල් එක. ඔයා ආෆ්ටර් සේල් සර්විස් එක දුන්නේ නැත්නම් දෙවෙනි පාර අපිනවද? ඔයා හරියට මට සර්විස් එක දුන්නේ නැත්නම් ඔයා දෙවෙනි පාර එන්නේ නැහැ. ඒක තමයි යත්ත ගොඩක් කට්ටිය කරන්නේ නැතිම දේ තමයි ආෆ්ටර් සේල් සර්විස් එක. ආෆ්ටර් සේල් සර්විස් එක තමයි සේල් එකට වඩා වැදගත්ම. චුට්ටක් මම දැක්කේ. ඔයා ඊට පස්සේ වැදගත්ම දේ තමයි. ඔයාට ගියාට පස්සේ ලංකාවේ සමහර විට සමහර Facebook page වලට related වෙන විදිහේ websites තියෙනවා. චුට්ටක් ඒ website එකට ගියාට පස්සේ website එක professional නෑ. ඇත්තම කතාව ඒක තමයි. website එක වඩ පුළුවන් නම් professional විදිහට website එකක් හදලා ප්‍රොෆෙෂනල් විදිහට ඔයාගේ ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් ප්‍රසන්ට් කරන්න පුළුවන් නම් මාර ඔපචුනිටියක් තියෙනවා Facebook එක ත්‍රූවන් කරන්න. මම මේ කිව්ව ඔපචුනිටිය තේරුන්නේ නැද්ද? මම මේ කිව්ව ඔපචුනිටිය ඔයාට තේරුන්නේ නැත්නම් වැඩක් නැහැ. මාර ඔපචුනිටියක් තියෙනවා. මම කිව්ව ඒකයි ටර්ම්ස් ටිකක් සර්ච් කරලා බලන්න. තේරුන්නේ නැත්නම් කමෙන්ට් කරන්න. SL online bro විදිහට මම දැක්කේ ඔන්ලයින් බිස්නස් කියලා අලුතෙන් දේවල් නැහැ. අපි හරියට ඒ ඔපෂුනිටිය තේරුම් ගන්න එක විතරයි අපි කරන්න ඕන. ඔපෂුනිටිය තේරුම් අරන් ඒ ඔපෂුනිටිය යුටිලයිස් කරන එක තමයි අපි කරන්න ඕන. ඒක තමයි කරන්නේ නැත්තේම. මම කියනවාද Facebook එකට එන්න.
මම මේ කිව්ව කන්සෙප්ට් එක මොනා හරි කරන්න පුළුවන්ද කියන දේ බලන්න. මහලුකු දේවල් නෙමෙයි Facebook page එකක් හදන එක. මහලුකු දෙයක් නෙමෙයි Facebook එක ඇතුළේ එහෙම නැත්නම් මහලුකු දෙයක් නෙමෙයි website එකක් maintain කරන එක. මම හැමදේම කියලා දීලා තියෙනවා. මං හිතන්නේ ඔයා දෙයි. ඔයා දෙවිලා මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක SL online bro විදිහට මම ඉන්නවා. ඕන වෙලාවක මට comment කරන්න. ඕන වෙලාවක Facebook එකේ page එක තියෙන message එකක් දාන්න අනිවාර්යෙන් ඔයාට reply එකක් ගේවි genuine reply එකක් ගේවි. ඔයා මොන හරි කරනවා නම් අනිවාර්යෙන් මම ඔයාගේ support එකට ඉන්නවා. මේ පළවෙනි option එක. ඒ වගේ මම මේක පටන් ගත්තින් කිව්වනේ මේ video එකක් බල learn කරන කතන්දරය. මොකද්ද මේ video එකක් බල learn කරන කතන්දරය? හරි මම ඒකත් කියන්නම්කෝ. ඒක කියන්න කලින් චුට්ටක් මතක් කරන්න ඕන. Online business එකක් කරන්න ආසයිද? මේක ඇතුලේ තියෙන්නේ social media selling. හැබැයි ඔක ඇතුලේ තියෙන එක එක concept. මගේ පළවෙනි recommendation එක YouTube එක. Online business එකක් ඇතුලේ success වෙන්න ඕන නම් ලංකාවේ මේ වෙද්දී audience එක ඉන්නේ 20 million. හැබැයි නමුත් world එකේ audience එක ඉන්නවා 4.5 billion. Billion audience එකට touch කරන්න නම් මගේ පළවෙනි recommendation එක YouTube එක. YouTube channel එකක් පටන් ගන්න නැත්තම් මම ආරාධනා කරනවා YouTube channel එකක් පටන් ගන්න. YouTube channel එකක් ඇතුලේ ඕන කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. දෙවෙනි recommendation එක selling. අද මම කිව්වේ Facebook එක ඇතුලේ selling. ඒ වගේම තමයි selling concept ඕන තරම් තියෙනවා. Dropshipping business එක කියන්නේ ඒකෙත් එක concept එකක්. අපි ළඟ item එකක් නැත්තම් වෙන කෙනෙකුගෙන් item එක ගත්තා. අඩුවට ගත්තා වැඩි තැන විකුණුවා අතරමැදියෙක් විදිහට profit එකක් ගත්තා. ඒක තමයි dropshipping business එක. මෙතන තියෙනවා dropshipping master course එක ඇතුලේ ඒක කරන විදිය. ඒ වගේම තමයි online business එකේ foundation එක. Social media. Social media handle කරගන්න දන්නව නම් සල්ලි හොයනවා තර්කයක් නැහැ. මේ කතා කරලා තියෙන හැම social media network එකක්ම Facebook එක වෙන්න පුළුවන්, Instagram එක වෙන්න පුළුවන්, Twitter, TikTok, එහෙම නැත්නම් LinkedIn මේ social media through කොහොමද සෙල්ලම දාන්නේ? A to Z තියෙනවා මෙන්න මේකේ social media සල්ලි හොයන තැනට ගේන විදිය. ඒ වගේම තමයි මෙතන කතා කරලා තියෙන freelancer කෙනෙක් විදියට. Freelancer business එකනේ තමන්ගේ කියලා apparel පොඩි business එකක් තමන්ට කියලා එහෙම නැත්නම් Facebook page ඇතු තමන්ගේ business එක start කරනවා කියන්නේ freelancer කෙනෙක් විදිහට තමන්ගේ business එක start කරන එකනේ. මෙතන කතා කරලා තියෙනවා තමන්ගේ business එකක් කොහොමද start කරන්නේ. එහෙම නැත්නම් තමන්ට skill තියෙනවා නම් 5 upwork වගේ ඕනතරම් websites තියෙනවා. කොහොමද sale කරන්නේ? ඒ වගේම skill නැත්නම් මෙතන Photoshop එහෙම නැත්නම් graphic designing කියන skill එක හදලා තියෙනවා. මෙතන හදලා තියෙනවා WordPress කියන skill එක. මෙතන හදලා තියෙනවා video editing කියන skill එක. මේජ් ස්කිල් තුනක් හදලා තියෙනවා. මගේ ප්‍රොසෙස් එකේ මේජ් ස්කිල් තුනක් හදලා තියෙනවා. මෙතනදී ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්, මෙතනදී ඔයාගේ වෙබ්සයිට් එක ඔයාට හදා ගන්න පුළුවන්, මෙතනදී ඔයාගේ වීඩියෝ එක ඔයාට එඩිට් කරන්න පුළුවන්. සෝෂල් මීඩියා ටච් කරලා තියවලයි, ඔයාගේ සෙලින් ප්‍රොසෙස් එක හදලා තියවරයි, ඔයාගේ සර්විස් එකක් මෙතනදී නැත්තම් ස්කිල් එක හදාන තියවරයි. මේ මේජ් ස්කිල් තුන ඇතුලේ. මම දැකපු පැත්ත. ඒ වගේම ක්‍රිප්ටෝ කරන්සි වල පාට් එකක් NFT. NFT through සල්ලි වෙන විදිහ මේ මාස්ටර් කෝස් එක ඇතුලේ තියෙනවා. මේ වෙද්දි මේ මාස්ටර් කෝසස් 8ම ලින්ක් එක වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. සුට්ටක් ගිහිල්ලා බලන්න. හොඳට මතක තියාගන්න. ඇයි ලර්න් කරන්න ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කැමති නැද්ද? එහෙනම් එපා. ලර්න් කරන්න ඉන්වෙස්ට් කරන්න නැත්නම් කවදාවත් ඔයා ලර්න් කරන්නේ නැහැ කියන දේත් හොඳට මතක තියාගන්න. ඒකත් සුට්ටක් හොඳට මතක තියාගන්න. කැමති නම් පුළුවන් අද ඇවිල්ලා ජොයින් වෙන්න. ජොයින් වෙන ඕනම කෙනෙකුට ඩිරෙක්ට් මගේ WhatsApp නම්බර් එක ලයිෆ් ටයිම් සපෝට් එක ඒ වගේම ගැරන්ටි. ගැරන්ටි එන ෆීල්ඩ් එක මොකද්ද? මොන ෆීල්ඩ් එකෙන් හරි ඔන්ලයින් බිස්නස් කියන ෆීල්ඩ් එකට එන්න මම ඔයා ඔන්ලයින් බිස්නස් කියන ෆීල්ඩ් එක ඇතුළේ ගැරන්ට් කරලා සක්සස් කරනවා. කන්ඩිෂන් එක වැඩ කරන්න ඕනේ. මම කියන කන්සෙප්ට් එකම වැඩ කරන්න ලැහැත්තෙනවා. මම ඔයා ඔන්ලයින් බිස්නස් කියන ෆීල්ඩ් එක තුළ සක්සස් කරලා පෙන්නන්නම්. වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ මාස්ටර් කෝස් වල ලින්ක් එක. පාඩම වන වීඩියෝ බල එඩිට් කරන්න මම මේ වෙබ්සයිට් එක ගැන කතා කරන්නේ නැහැ. ඇයි? මම කිව්වාට වීඩියෝ කිවරනකම් බලන්න. නෝ ෂූ. හොඳට මතක තියාගන්න වීඩියෝ බලලා එහෙම නැත්තම් earn කරනවායි කියද්දිම මොන හරි කන්සෙප්ට් එකක් එතන තියෙනවා. නෝ ෂූ. වීඩියෝ එකක් බලුවට මෙතන එහෙම නැත්තම් රුපියල් 135.11ක් ගෙවනවා. මේ වෙබ්සයිට් එක පටන් ගන්නොත් පොඩි කාලෙයි පටන් ගන්න පොඩි කාලයක් ඇතුළේ මේක කන්සිස්ටන්සි ග්‍රෝ වෙලා තියෙනවා. ඇයි එතකොට මම මේ ගැන කතා නොකරන්නේ? හරි මට මේ ගැන කතා කරන්න පුළුවන්. මේ ගැන කතා කරන්න නැති වෙන්න රීසන් එකක් තියෙනවා. වීඩියෝ බලලා එඩිට් earn කරනවායි කියන එකේම ප්‍රශ්නයක් තියෙනවා. ඇයි වීඩියෝ එකක් බලනවට වට ගෙවන්නේ? එතන ප්‍රශ්නයක් නැද්ද? මේ ඔන්ලයින් බිස්නස් කියන ෆීල්ඩ් එක ඇතුළේ ඕනතරම් කන්සෙප්ට්ස් තියෙනවා. මම කියන ඔන්ලයින් බිස්නස් කියන ෆීල්ඩ් එක ඩයිනමික්. මේ ඩයිනමික් ෆීල්ඩ් එක තුළ හරි දේ තෝරගන්න ගොඩක් අමාරුයි. හරි දේ තෝරගන්න තමයි SL online bro විදිහට මේ විදිහට සමන් සපෝට් කරන්නේ. ඔයාලා මම මේක රෙකමන්ඩ් කරොත් මොකද දන්නද වෙන්නේ? මේක තියෙනවා ප්‍රයිස් ප්ලෑන් එක. මේකේ ප්‍රයිස් ප්ලෑන් එක ඇතුළේ ප්‍රී ප්ලෑන් එකකුත් තියෙනවා. ප්‍රී ප්ලෑන් එක එක්ස්පයර් වෙනවා දවස් 10කින්. ඉදිරි ප්‍රයිස් ප්ලෑනස් මෙතන තියෙනවා ප්‍රයිස් ප්ලෑන් ලොකු ප්‍රමාණයක්. ප්‍රයිස් ප්ලෑන් ලොකු ප්‍රමාණයක් වගේම හරි මේකේ වීඩියෝ බලනවට තමයි ගෙවන්නේ. එක වීඩියෝ එකක් බලනවට මේ විදිහට ගෙවනවා.
වීඩියෝස් බලනවට මේ ගෙවනවා වගේම මම මේ වෙබ්සයිට් එක ඔයාලට රෙකමන්ඩ් කරොත් ඕනේ නම් මට කියන්න පුළුවන් හැබැයි නමුත් මේක ඇතුළේ වෙන්නේ පිරමීඩයක් කියවෝ මොකද කියන්නේ මම දැක්කේ අපි හරි මෙතඩ් එක ෆලෝ කළ යුතුයි ඔයා හිත සනස ගන්න මෙතඩ් ෆලෝ කරන්න එපා හිත සනස ගන්න මෙතඩ් ෆලෝ කරොත් සමහර විට ඔයාගේ තියෙන අතේ තියෙන සල්ලි ටිකක් නැති වෙයි සමහර විට මේ ඔන්ලයින් බිස්නස් කියන ෆීල්ඩ් එක ඇතුළේ ඔයාගේ එහෙම නැත්නම් ඔයාට තියෙන පර්සෙප්ෂන් එක මේක සමහර විට මේ ස්කෑම් කියන තැනට වැටේවි නමුත් මේක ඇතුළේ තියෙනවා එක එක කන්සෙප්ට් එනවා හරි කන්සෙප්ට් එක ඇබ්සෝබ් කරගන්න උපරිම ට්‍රයි කරන්න මේ වගේ කන්සෙප්ට් ඕන තරම් තියෙනවා වීඩියෝ බලලා එඩිට් ඈන් කරන්න පුළුවන් එහෙම නැත්නම් තවත් මොන හරි කන්සෙප්ට්ස් තියෙනවා වීඩියෝ බලලා ඈන් කරනවයි කියද්දිම චුට්ටක් අපි දෙපාරක් හොයලා බලන්න ඕනේ ඇයි අපි වීඩියෝ බලනට ගෙවන්නේ ඇයි අපි වීඩියෝ බලනට ගෙවන්නේ කියන දේ චුට්ටක් හොයලා බැලුවට පස්සේ ඔයාටම තේරෙයි මේක ඇතුළේ මොන හරි වෙනම කන්සෙප්ට් එකක් තියෙනවා කියන දේ මම දැකපු දේ SL online bro with the Ruperia Mama try Karane. Or then the Pulong Hondama solution negadin. Then the Pulong Hondama method de Karang. Lazy method de Hoandepa. Hari method de follow Karano. Hari method de Mama the Lakine. Walang is skill tier on Apikim Walanga the graphic design in Kin skill. Ayo are graphic design again with the Riwagi skill like Hadagan Berry Amarune. Ayo are website Hadanova skill like Hadagan Berry. Ayo are video credit current skill like Hadagan Berry. Skill like Hadagatanangwag skill like a genuine with your sale current the Puluane. Ayme lazy method Huanikin again a Matatama Prashnat in a Lanka would have cut you. Lanka would have cut in the skill ne. Skill Hadagan woman out good ne. Would have cut it Sallihuan Natone. Habanam Sallihuan discerning process Segatinabuta. A process Segatamai. Abid the unknown skill Emanatang Abid follow current on a genuine process Sega. Genuine process එක follow කරොත් ඔයාලට lifetime ඔයාගේ life එක enjoy කරන්න පුළුවන් සල්ලි හොයන්න පුළුවන්. හැබැයි සල්ලි හොයන්න ඉස්සරින් අපි අර පස්සේ තියෙන foundation එක එහෙම නැත්නම් මුලින් දාන්න ඕන foundation එක හරියට දා ගන්න. මුලින් දාන්න ඕන foundation එක හරියට දා ගන්නවා වගේම lazy method හොයන්න යන්න එපා. Lazy method හොයන්න යන්න එපා වගේම මම අද කිව්ව method එකත් එක. මම ඔයාලට මේ website එකේ නමවත් අද කියන්නේ නැති reason එක තමයි ඔයා මේ website එකට යනවා. ඔයා මේ වෙබ්සයිට් එකට ගිහලා තව ටික දවසක් ඇතුළේ මේක සමහර විට නැති වෙන්න තියෙන ප්‍රසතිය වැඩි. නැති වෙන්න තියෙන ප්‍රසතිය වැඩි වගේම සමහර විට මුල් කාලෙදි මේ වෙබ්සයිට් වලින් වාරේ පේ අවුට් කරනවා. මුල් කාලෙදි පේ අවුට් කරාට පස්සේ හැබැයි ලොකු members ප්‍රමාණයක් එහෙම නැත්නම් ලොකු members ප්‍රමාණයක් මේකට caption වුණාට පස්සේ පේ අවුට් කරන්නෙත් නැහැ වෙබ්සයිට් එකත් නැති වෙනවා. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඊට පස්සේ ඔයාගේ comment එක SL online bro queue නිසා මේකට ගියා. මේක ඇතුළේ සල්ලි ටිකක් නැති වුණා යන කියන comment එක මං එනවට කැමති නැහැ. ඒ නැත්තම් ඕනතරම් මේ වගේ වෙබ්සයිට්ස් තියෙනවා වීඩියෝස් බලලා earn කරන්න. හැබැයි නමුත් වීඩියෝ එකක් බලලා earn කරනවායි කියද්දිම චුට්ටක් හිතලා බලන්න. ඇයි කට්ටිය මට අපිට වීඩියෝ එකක් බලනවට ගෙවන්නේ? ඒක ඔයාට එහෙම නැත්තම් ඒක ඔයා හිතුවට පස්සේ ඔයාට තේරෙවි. මේක ඇතුළේ මොකුත් නැහැ කියන දේ. ඒකත් ඒ විදිහට මතක් කරනවා. මම කිව්ව මේ concept එක චුට්ටක් practice කරන්න. ඔයාට success වෙන්න මාරම ලේසි. ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. පොඩි දෙයක් ඇතුළේ ඔයා success වෙලා තියෙවි. හරියට Facebook එක ඇතුලේ ඔයාගේ මේ concept එක එලියට ගේනවා නම් social media ඇතුලේ මේ concept එක එලියට ගේනවා නම් හරියට website එක ඇතුලේ මේ concept එක එලියට දානවා නම් ඕක තමයි online business එක. හදාගන්න skill ටික හදාගන. ඒ skill එකම එදියට එන්න ඕන තරම් සල්ලි හොයන්න පුළුවන්. lazy method හොයන්න එපා. lazy method තේරුම් නැති වෙනවා. ඒක තමයි ඇත්ත. මම හිතනවා මම කිව්ව දේ තේරෙන්නේ නැති. තේරුම් නැත්නම් comment කරන්න. මම ඔයාලට තවත් තේරෙන විදිහට ඕක කියලා දෙන්න. තේරුම් නැත්තම් කමෙන්ට් කරන්න. මම දැක්කේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ආරාධනා කරනවා. SL online bro එක්ක ජෙනුවින් ගමනක් යන්න ඕනේ කියලා හිතනවා. ජෙනුවින් ගමන. හිත සනසගෙන වැඩක් නැහැ. හරි ගමන අපි ආ යුතුමයි සක්සස් වෙන්න ඕනේ නම්. ඒ process එකේ තමයි මම ඉන්නේ. ඒ process එකේ යන්න ඕනේ steps මම තියෙනවා. කැමති නම් ඔයාලට පුළුවන් SL online bro එක්ක ගමනක් ගන්න join වෙන්න. Video එකේ description එකේ තියෙන මේ master courses වල link. කැමති නම් අද පුළුවන් අවිල join වෙන්න. Especially ඒකත් ඒ විදිහට මතක් කරන ගමන්. SL online bro එක්ක ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා නම් සුට්ට channel එක subscribe කරලා අපිත් එක්ක set වෙන්න. Channel එක subscribe කරයි කියලා ඔයාලට කිසිම අවාසියක් වෙන්නේ නැහැ. වාසියක්ම විතරයි. මොකද හරි concept එක හැමදාම ඔයාලට absorb කරගන්න හම්බ වෙවි. ඒකත් මතක් කරනවා. අදට ගිහිල්ලා නම් සියලු දෙනාටම සුබ දවසක්.